අයිබෝවන් 73 වෙනි ජාතික නිදහස් සුළෙල සමරන මේ මොහොත මේ කාලවකවානුව ප්‍රථමයෙන්ම උතුම් නිදහසක් අපිට උරුම කර දීමට ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ලේ දහඩිය ජීවිත කැප කරපු අතීත හෙළවිරුවන් හනුතන වර්තමාන විරුවන්ද සිහිපත් කරන්න ඔවුන්ගේ ගෞරවය ඔවුන්ගේ කැපකිරීම ගෞරවාන්විතව සිහිපත් කරට ඔවුන් සදා අනුස්මරණය කරන්න ඔවුන් මෙනෙහි කරන්න මා මේ ප්‍රථමයෙන් අවස්ථාවක් කරගන්නවා හැබැයි නිදහස සමරන මේ කාලවකවානුවේ ඒට සූදානම් වන මේ කාලවකවානුවේ දේශකෙක් විදිහට මට හිතන ඔබත් එක්ක අපේ රට ඉපදිච්ච ඒ විරුවන් සිය ජීවිත පරිත්‍යාගයෙන් යුතුව උරුම කර දුන් නිදහස අපි සැබෑ වශයෙන්ම අර්ථාන්විත කරගත්තද එහෙමත් නැත්නම් අපි ඒකට නිසි වටිනකමක් දුන්නේ නැද්ද කියන කාරණය පිළිබඳව චුට්ටක් කතා බහ කරන්න. ඒකෙදි මමත් එහි කොටස් කරුවෙක්. නිදහස ලබන විට ශ්‍රී ලංකාවට සමගාමීව හෝ ශ්‍රී ලංකාව නිදහස ලැබුවට පසුව නිදහස ලැබපු සමකාලීන රාජ්‍යයන් බහුතරයක් ආර්ථික දේශපාලනික වශයෙන් මේ වෙන විටත් ස්ථාවර රාජ්‍යයන් බවට පත්වි අවසන්. සංවර්ධනයේ මිනුම්දඬුවට අනුගත්තොත් ඒවා සංවර්ධිත රාජ්‍යයන් බවට පත්වි තිබියදී ආසියානු කලාපයේ අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක්ව පවතිනවා. ඒ සඳහා නිදහසෙන් පසුව මේ රට පාලනය කරපු විවිධ නායකිනුත් රටේ සමස්ත ජනතාවත් සමසමව වගකීම් ඉසිලිය යුතුයි කියන එක මගේ අදහස. අපේ ජීවිතවල අනාගත දියුණුව සාර්ථකත්වයේ තීරණය කරන්නේ ග්‍රහයෙක් කියලා අපි තවමත් විශ්වාස කරනවා නම් ජාතියක් විදිහට අපි නිදහස ලබා ඇතත් මානසික වශයෙන් තවමත් අපි නිදහස් නැහැ කියලා වරකට සිතෙනවා. ඉහළම අධ්‍යාපනය ලැබපු අපේ රටේ විද්‍යාර්ථීන් ආණ්ඩුවෙන් රස්සාවක් දෙනතුරු අපිට රස්සා දියව් කියා පෙළපාලියරවා නම් තවමත් අපි අධ්‍යාපනික වශයෙන් නිදහස් මිනිසෙක් නිර්මාණය කරන්නට අපේ අධ්‍යාපන පද්ධතිය දියුණු නැහැයි කියලා මට තවමත් සිතෙනවා. මගේ මිත්‍රයනි, තමුන් අදහන දේශපාලන පක්ෂය තමුන්ගේ ආගම කරගෙන තම පක්ෂයේ නායකයන් කරන හොඳත් නරකත් දෙකම එක ලෙස දකිමින් තමුන් කැපුවත් තමුන්ගේ පරම්පරාවේ අහවල් පක්ෂය නිසා තමුණුත් ඒ පක්ෂයේ කියා තමුන්ගේ නායකින් කරන සීලු නරකද හොඳසේ දැක හෝ දැකලත් නිහඬව සිටිනවා නම් අපි තවමත් දේශපාලනික වහල්භාවයෙන් නිදහස් වී නැතයි කියා මට සිතෙනවා. අධිරාජ්‍යවාදීන්ගේ නිදහස් වී ඇතත් මගේ රටේ අධ්‍යාපනය නිම කරපු දරුවෙක් තවමත් රැකියාවක් ව්‍යාපාරයක් කිරීමේ සුදුසු වයසේ සිටියත් දෙමෝපියන්ගෙන් යැපෙමින් ස්මාර්ට් ජංගම දුරකථනයක් අතේ තියාගෙන ෆේස්බුක් එකක ඉහළ පහළ යමින් ලයික් දමමින් ශෙල්පි දම ගහමින් සිටිනවා නම් අපි අධිරාජ්‍යවාදීන්ගෙන් භෞතිකව නිදහස් වී ඇතත් අධිරාජ්‍යවාදීන්ගේ මෙවලම් වීම වලින් නිදහස් වී නැතයි කියා මට සිතෙනවා. එනිසාවෙන් ලැබූ උතුම් නිදහස අර්ථාන්විත කරගන්න නම් අපි මහා කැපවීමකින් ජාතියක් විදිහට වැඩ කරන්නට ඕනේ. බෙදෙන්න තිබෙන සිළුම ක්‍රමවලට බෙදී බෙදා වෙන් වී අපි ජීවත් වෙන තාක් කල් ලැබූ නිදහස අපිට අර්ථාන්විත කරගත නොහැකි. අපේ රටේ විසු සිංහල දමිළ මුස්ලිම් ආදී සියලු ජන වර්ග එක්ව සටන් කොට ජීවිත පරිත්‍යාගයෙන් උරුම කර දුන් අතීත වර්තමාන නිදහස වඩාත් අර්ථාන්විත කරගෙන අනාගත පරපුරට නිදහසේ ජීවත් විය හැකි රාජ්‍යයක් ආර්ථිකයක් උරුම කර දීම ඔබේ මගේ වගකීම. ශ්‍රී ලංකික පුරවැසියන් ලෙස අපි සියලු දෙනා මේ නිදහස් දිනයේ ඊට අදිටන් කරගනිමු. ඒ වෙනුවෙන් කැපවෙමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ජපානය වැනි රාජ්‍යයකට ගියෝතෙන් ඔවුන් ආයතනයක වැඩ කරද්දී ඔවුන් කියන්නේ කම්පනියකට වැඩ කරනවා කියලා නෙවෙයි, ඔවුන් හිතන්නේ රටට වැඩ කරනවා කියලා. අසල් වෙච්ච චීන රාජ්‍යයට ගියෝතෙන් චීන රටට වැඩ කරනවා කියලා හිතලා වැඩ කරනවා. අපි ඉන්දියාවට ගිහිල්ලා දරුවෙක්ගෙන් අහුවතින් ඔබ අනාගතයේ කවුද වන්නේ කියලා ඔවුන්ගේ පරමාර්ථය ඔවුන්ගේ ඉලක්කය to be a great Indian citizen, ශ්‍රේෂ්ඨ ඉන්දියානු පුරවැසියෙක් වීම. අපි සිළු දෙනා ලාංකිකින් ලෙස සිතමින් සංවර්ධිත රාජ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වැඩ කරන්න කැප වෙන්න මේ නිදහස් දිනේ අදිටන් කරගෙන වැඩ කරන්න පුළුවන් නම් ඔබත් මමත් අපි රටත්
ජයග්‍රහණයක් කරා අපිට රැගෙන යන්න පුළුවන්. අන් අය වෙනස් වෙනතුරු සිටින්න නැතුව අපි එකිනෙකා වෙනස් වෙමු. එවිට අවසානයේ රටම වෙනස් වී පවතීවි. සුබනාගතයක්. Life Skill Academy, Jati, Mrudu Kusanta Taksala.